අපේක්ෂා නොකළ මට්ටමේ වේගයකින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලෝකය පුරා ව්‍යාප්තවීම ආරම්භ වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ මෙම ප්‍රභේදය යුරෝපයේ රටවල් ගණනාවකින් වාර්තා වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. ජර්මනිය, ඉතාලිය, චෙක් ජනරජය, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය සහ බෙල්ජියම තුළින්ද ගත වූ දිනේදී ආසාදිතයන් හමුව තිබුණා. මීට පෙර ඊස්ට්‍රායිලය, හොංකොං, බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාවෙන් නව ප්‍රභේදයේ ආසාදිතයන් හමුව තිබෙනවා. රටවල් ගණනාවකට ලෝකයේ සංචරණ සීමාවන් පනවා තිබියදී මෙසේ නව ප්‍රභේදය වාර්තා වෙමින් පවතින්නේ. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය ප්‍රධානි ක්‍රිස් වීට් පැවසුවේ මේ වන විටත් ලෝකය පුරා නව ප්‍රභේදය ව්‍යාප්ත වී අවසන් බවට වන සාධක මේ සමග තහවුරු වෙන බවයි. මෙම ප්‍රභේදයේ ලයිස්තුවට එක්වන රටවල් සංඛ්‍යාව නියත මට්ටමින්ම වර්ධනය වීමක් සිදුවන බවද ප්‍රකාශ කර තිබෙනවා. යුරෝපා කලාපයේ තවත් රටවල් රැසකටම මෙම විකෘති මට්ටමේ ප්‍රභේදය ළඟාවී පවතින බවට සැක මතුව තිබුණා. මෙම ප්‍රභේදය වැළඳුණු බවට විශ්වාස කරන පුද්ගලයන් රැසක්ම රටවල් කිහිපයකදී පරීක්ෂාවට ලක් කරමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදයේ අවදානම සම්බන්ධයෙන් දකුණු සහ නැගෙනහිර ආසියානු රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. නව ප්‍රභේදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ භාජන ඒකරාශී වීම සීමා කිරීමට පියවර ගන්නා ලෙසයි උපදෙස් ලබා දී තිබුණේ. දැනට වාර්තා වෙමින් පවතින දත්ත අනුව ලෝකයේ ඕනෑම ස්ථානයක මෙම ප්‍රභේදය පැවතිය හැකි බවද විශේෂඥයන් සඳහන් කළා. මෙම ප්‍රභේදයේ අවදානම උත්සන්න වීම සමග විදේශිකයන් වෙනුවෙන් තම රට සම්පූර්ණයෙන් වසා දැමීමට ඊස්ට්‍රායිලය කටයුතු කළා. නව ප්‍රභේදය සම්බන්ධයෙන් මෙවන් පියවරක් ගනු ලැබූ ලෝකයේ පළමු රාජ්‍ය බවටද ඊස්ට්‍රායිලය පත්ව තිබෙනවා. නව ප්‍රභේදය මගින් එන්නත්වලට සිදුවන බලපෑම් පිළිබඳ දකුණු අප්‍රිකානු විශේෂඥයන් කණ්ඩායමක් අනාවරණ කර තිබෙනවා. දකුණු අප්‍රිකානු වෛද්‍ය සංගමේ ප්‍රධානි ඇන්ජලින් කාට්සි පැවසුවේ නව ප්‍රභේදය වඩාත් උපක්‍රමශීලී තත්ත්වයක් පෙන්නුම් කරන බවයි. මෙම ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන්ට ගඳ සුවඳ අහිමිවීමක් සිදු නොවන බවද අනාවරණ කෙරුණා. රෝගය අවදානම් මට්ටමට පත්වන තෙක්ම මාංශපේශී වේදනාව ඇතුළු අපහසු තත්ත්වයන් දිස් නොවන බවද හෙළි කර තිබෙනවා. මෙම කාලය තුළ වෛරස ප්‍රභේදය ආභ්‍යන්තර මට්ටමින් පෙනහළු සඳහා බලපෑම් එල්ල කරන බවයි විශේෂඥයන් පවසන්නේ. මෙහිදී විශේෂතම සාධකය ලෙස හඳුනාගෙන තිබුණේ කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන් තුළින් නව ප්‍රභේදය කිසිදු මට්ටමේ රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමයි. මේ සමග කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන් නව ප්‍රභේදය නිහඬව පතුරවන්නන් වන බවද පෙන්වා දී තිබුණා. මෙම ප්‍රභේදයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ වයස අවුරුදු 40ට අඩු කණ්ඩායමට වැඩි වශයෙන් නව ප්‍රභේදය බලපෑම් කිරීමයි. මෙය ප්‍රතිශක්තිකරණය ඉහළ කාණ්ඩයට වඩා හානිකර මට්ටමින් බලපාන බවට සාධකයක් ලෙසද එය නම් කර තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් දකුණු අප්‍රිකානු රජය සඳහන් කළේ නව ප්‍රභේදය කල්තබා හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම දකුණු අප්‍රිකාවට එරෙහිව දඬුවම් පමුණුවා ඇති බවයි. මෙය ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ලෝකය පුරා නව ප්‍රභේදය ව්‍යාප්ත වෙන තෙක්ම මේ සම්බන්ධයෙන් හඳුනා ගැනීමට දකුණු අප්‍රිකාව අසමත් වූ බවයි. මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදයේ වර්ධනය සමග සමස්ත ලෝකයේ ආර්ථිකයටද අහිතකර බලපෑම් මතුව තිබෙනවා. ලෝකය පුරා කොටස් වෙළඳපළ කඩා වැටීමක් සිදු වූ අතර සංචාරක කර්මාන්තය සහ ගුවන් සේවාවන්ද අඩපණව තිබෙනවා. මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල $10 පමණ කඩා වැටී පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මෙම ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් සමස්ත ලෝකය පුරා අහිතකර තත්ත්වයන් මතුවෙන බවටද උපකල්පනය කර තිබෙනවා. නව ප්‍රභේදය සමග සමස්ත ලෝකයම යළිත් ලොක්ඩවුන් තත්ත්වයන් කරා ගමන් කරමින් පවතින බවයි BBC සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.